අලුව තමයි ඔය ඩුබායි මිරකල් ගාඩන් ප්‍රදේශයේ ලබාගත් ඡායාරූපයේ සිටින්නේ. මෙයා වැඩ කරන අපේ විරුවා එකේ රංගපාලා ඊට පස්සේ යට ටිකක් ලොකු පිළිගැනීමක් ලැබුණාට පස්සේ හැම සතියන්තකම වගේ විකට ජවනිකා කීපෙකුත් කර කර ගිය කෙනෙක්. ලංකාව අද වෙනකොට පත්වලා තිබෙන සමාජ ආර්ථික සංස්කෘතික දේශපාලන අර්බුද හැම එකකම නිර්මාතෘවරයා. මේ මා විසින් නිර්මාණය කරනු ලැබූ අර්බුදයක් නොවේය කියලා ජාතිය අමතලා සඳහන් කරලා මම නෙවෙයි කියලා අඟ බේරගන්න උත්සාහ කරපු. නමුත් මේ අර්බුද වලින් 99%කටම තනිව වගකිව යුතු පුද්ගලයා තමයි ඔය ඉන්නේ. ඒ නමින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ පැනලා ගිහිල්ලා නැවත වතාවක් ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ ලංකාවේ සැප පහසුව ජීවත් වෙමින් ඉඳලා ධර්මමුණු පුරාණ සමග ඔහුගේ ඇත්ත මාතෘභූමියට ඇත්ත රටට යන අතරවාරයේදී ඩුබායිහි කාලය ගත කරමින් හිටපු වෙලාවේ ගත ඡායාරූපයක් ඕක. ඔය මනෝජ් රාජපක්ෂ ඉන්නේ මේ දමින්දට අපි එක වෙලාවක වීඩියෝ එකක් කරලා ප්‍රසිද්ධ ආරාධනාවක් කරා සහ අපි පුද්ගලිකවත් පණිවිඩ ගණනාවක් යවුවා අනේ දමින්ද ඇවිල්ලා මේ යකාව අරගෙන යන්න කියලා. ගෝඨාභය රාජපක්ෂගේ පුතාට අපි ප්‍රසිද්ධියත් කිව්වා අපි පුද්ගලික පණිවිඩත් යවලා තියෙනවා. ඒ අර්බුදය නිර්මාණය කරමින් ඉන්නකොට රටේ දේශපාලන සංස්කෘතික විපරීත තත්ත්වයන් නැති වෙනකොට අපි කො මේකට තියෙන එක උත්තරයක් තමයි ගෝඨාභය රාජපක්ෂ පළමුව දුර ඇත්තර යා යුතුයි. මේක පුළුහං මිනිස්සු කණ්ඩායමකට කරන්න දීලා එයත් එයාගේ සමහරේ සහචරයෝ ටිකත් මේ වැඩේ අතාරින්න ඕනි කියලා. අන්න ඒ වෙලාවේ මෙන්න මේ thumbnail එක පේන වීඩියෝ එකේ මනෝජ් එක්කවා මනෝජ් මොනවා වුණත් අපි හැමෝම අම්මෙක් තාත්තෙක් ඉන්න දරුවෝ තමන්ගේ තාත්තට රටේ මිනිස්සු පිස්සා 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 කියලා බනිනකොට කෑ ගහනකොට ඒක ඒ තාත්තගේ දරුවෙකුට ඉවසන්න අමාරුයි. අම්මෙකුට එහෙම බනිනවා නම් ඒ අම්මෙකුගේ දරුවෙකුට ඉවසන්න අමාරුයි. ඒක නිසා ඇවිල්ලා මේ යකාව එක්කම් ඵලයන් කියලා. මාස ගානකට පස්සේ ඇවිල්ලා මේ ජෝඩුව එක්කගෙන යනවා. හරි වෙලාවේ නිශ්චිත වෙලාවේ ඒ පුතා ඒ පුතාගේ වගකීම ඉෂ්ට කරා නම් තාත්ත වෙනුවෙන් අද එකක් තාත්තත් මේ තියෙන චොර තත්වයට වඩා ටිකක් හොඳ තත්වෙන් ඇමරිකාවේ ජීවත් වෙනවා. කොහෙවත් ත්‍යාගන්න වීසා එකක්වත් දාගන්න බැරුව වීසා ෆ්‍රී රටවල් ටිකේ ඔන් රයිවල් වීසා දින රටවල් ටිකේ එහෙම මෙහෙම කට්ටි පැන පැන ඉඳලා ආයාපහු ලංකාවට එන්න සිද්ධ වුණා. මං කියන්නේ අර වෙලාවේ අරගෙන ගියා නම් එහෙම චාටර් කන්න එහෙම සෞත්තු වෙන්න සිද්ධ වෙන්නේ නැහැ ඔය ගෝඨාභය රාජපක්ෂට. මනෝජ් රාජපක්ෂ පුතාගේ වගකීම ඒ වෙලාවේ මගහැරියා. තාත්තට විතරක් හානියක් වුණා නම් ඒක තාත්තගේ පුතාගේ වැඩක්. හැබැයි ඒ පුතා හරි වෙලාවේ තාත්තව අරගෙන නොයා මේ ප්‍රතිපලය අවසාන වශයෙන් භුක්ති විඳින්න සිද්ධ වුණේ කාටද? ඒ පුතාගේ પરම්පරාවේ වෙන අපේ પરම්පරාවට මේ වෙලාවේ තරුණ પરම්පරාවට හැම කෙනාටම මේ රටේ ජීවත් වීමට බලාපොරොත්තුවක් නැති තත්වයට පත් කෙරුවා ගෝඨාභය රාජපක්ෂ කියන අමන පහලකයා. අර ගෝකාට් එකේ ඉන්න දරුවගේ වයසේ දරුවන්ට අපේ પરම්පරාවල ඊළඟ પરම්පරාවට අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් නැති කරපු එක. ඔය දෙක අතර මැද්දේ પરම්පරාව මේ වෙනකොට ඉස්කෝලේ යන දරුවන්ට පාසල් පොත් ටික ගන්න බැරි තත්ත්වයක්. ප්‍රශ්න පත්‍රයක් අච්චු ගහ ගන්න බැරි තත්ත්වයකට රටපත් කරලා තියෙනවා. බෑග් එකක් ගන්න බැරි තත්ත්වයකට පත් කරලා දෙනවා. සපත්තු දෙකක් දාගෙන ඉස්කෝලේ යන්න බැරි තත්ත්වයකට ඔය ගෝඨාභය රාජපක්ෂ නැත්තා පත් කරලා. දැන් ඒගොල්ලෝ චූන් එකේ ඩුබායි ගිහිල්ලා මිරකල් ගාඩන් බලලා ඩුබායි වලත් පොඩි ෂොපින් පාරක් එහෙම ඇදලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඇත්ත රටට යන්න දැන් සූදානම් වෙලා ඉන්නවා. මේ වෙනකොටත් සමහර විට ගිහිල්ලා ඇති. උන්ට කිසි හෙණයක් නැහැ. උන් එනවා නිවාඩුව ගත කරන්න මෙතෙන්ට එනවා. ඇවිල්ලා මොකක් හරි එකක් කරනවා. එකෙක් ඇවිල්ලා ඡන්දෙ ඉල්ලනවා. තව එකෙක් ඇවිල්ලා මොකක් හරි තනතුරක් ගන්නවා. තව එකෙක් මොකක් හරි ඇවිල්ලා පොලිටිකල් ඇපොයින්ට්මන්ට් එකක් ගන්නවා. උන් ඒ විවේකයේ ගත කරන කාල පරිච්ඡේදයේ උන්ට නිකන් මේක බයිට් එකක්. මේක රටක් හැටියට නෙමෙයි උන්ට පේන්නේ මේක හපන්න පුළුවන් හප කරලා දාන්න පුළුවන් අයිටම් එකක් හැටියට. අවුරුදු දෙකක් තුනක් හතරක් පහ නිසි නින්ද කාලා බීලා හප කරලා වැඩේ ගැස්සුනහම පැත්ත මාරුනහම මාරු වෙලා ගිහිල්ලා නිකන් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ නැමැත්තා ඔහුගේ පවුලේ උදවිය කොහේ හරි ගිහිල්ලා උද්‍යානයක් බලන එක විනෝද වෙන එකට අපිට ඊරිසියාවක් කුහකකමක් එහෙම නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? රට සිංගප්පූරුවක් කරන්නම් මේ ලීක්වාන් යූ
ඉන්දුනීසියාව කරන්නම් මේ මහතීර් මොහොමඩ් අපි ඩුබායි වගේ හදන්නම් අපි පැරිස් ලන්ඩන් නිව්යෝක් කැලිෆෝනියා වගේ හදන්නම් කියලා ආපු උන් අන්තිමේට ලංකාව කියන රට සුඩානයක් එරිත්‍රියාවක් සැම්බියාවක් බවට පත් කරලා ඊළඟ වේල කණ්ඩ ෂුවර් නැති තත්වයට පත් කරලා ඒගොල්ලෝ ආතල් ගන්න එකයි අවුල තියෙන්නේ අපි මේ රටේ මිනිස්සුන්ටත් එක විදිහකට අපිට කියන්න පුළුවන් තේරෙන සිංහලෙන් අපි කියලා තියෙනවා ඔය කා විශ්වාස කරන්න එපා උම්මේ ටෙම්පරරි ජොබ් එකක් තමයි කරන්න ඉන්නේ ඒක ජනාධිපතිකම වෙන්න පුළුවන් ඒක මොකක් හරි අමාත්‍යාංශ ලේකම්කමක් වෙන්න පුළුවන් වෙන තනතුරක් වෙන්න පුළුවන් ඒ මොක වුණත් උන්ට මේක ටෙම්පරරි ජොබ් එකක් ඒ ජොබ් එක හරියට කරත් ඒ ජොබ් එක වැරදියටම කෙරුවත් උන්ට නැති වෙන දෙයක් නැහැ හොඳටම කරගත්තොත් තව ටර්ම් එකක් ඇදගත් හැකි හොඳටම කෙලවුණොත් හොඳටම කෙලවුණොත් දැන් ඔය වෙන ඉරණ පත්තු ඉරණම පේනවා මොකද්ද උනේ किसी दुण अवसाने गोटाबे राजपक्षला सह राजपक्ष सनुहरे राजपक्ष वादियोटिकला मे विन्नय्य सिद्धकराट पास एक नरक प्रतिपल भुक्ति सिद्धवेला काटत गोटाबे राजपक्ष चंद दुन पीरस दुड़ मेरटे जीवत् मिनीसुट एगुलांट तिब प्राश्य मनोवाद ඒගොල්ලන්ට තියෙන්නේ ඊළඟ වේල කනවද ළමයට ඉස්කෝලේ යවන්න පොත් බෑග් එක අරන් දෙනවද වගේ ප්‍රශ්න නෙමෙයි. ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ වීසා එක ඇමරිකාවට දාගන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් පරණ තත්ත්වෙටම පත් වෙන්න පුළුවන්ද සිටිසන් හදාගන්න පුළුවන්ද නැෂනලිටි ගන්න පුළුවන්ද? වයිෆ්ගේ ග්‍රීන් කාඩ් එකකින් යනවද පුතා ස්පොන්සර් කරලා ගෙන්න ගන්නවද වගේ ප්‍රශ්න ඒගොල්ලන්ට තියෙන්නේ. අපිට මායයිගෙන අපිට තියෙන ප්‍රශ්නේ ඊළඟ වේල කනවද? දරුවට ඉස්කෝලේ යවන්න පොත් ටික අරන් දෙනවද? කුඹුරට පොහොර ටික දාගන්න විදිහක් තියනවද පොහොර ගෙනෙයිද කන්නවල් ගණනාවක් පාළුවීම හේතුවෙන් බැංකුවලට ණයයි පොලිකාරයින්ට ණයයි විවිධ බඩු භාණ්ඩ ආදී යන්ත්‍රෝපකරණ අරගෙන ආපු තැන්වලට ණයයි රටවටේ පට්ට ණයකාරයෙක් වෙලා එතකොට ඒවා බැලන්ස් කරගන්නේ කොහොමද වගේ ප්‍රශ්න අපිට තියෙනකොට අරගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඒවා ඩුබායි හරහා යුකේස් යනවද වෙන කොහේ හරි හරහා යනවද ඩුබායි දවස් 3ක් ද ඉන්නේ 4ක් ද ඉන්නේ මැරියට් එකේ ද ඉන්නේ වෙන කොහේ හරිද ඉන්නේ වගේ ප්‍රශ්න ඒගොල්ලන්ට තියෙන්නේ මේ සියල්ල විනාශ කරලා කාබාසිනියා කරලා කල්ලතෝනි රාජ්‍යයක් බවට ලංකාව පත් කරලා මේ ගෝඨාභය රාජපක්ෂ පලා යන්නේ යලි නොයෙන්නට කියන වග තමයි අපිට නම් හිතෙන්නේ උම ගියාම ටික කාලයක් ඉඳලා යන්න හරි හිම නැත්තම් දැන් උන් හොයාපු එකේ ටිකටම ඉන්න යාට යාට කොන්ෆර්ට් සෝන් එක अमेरिका एक्सैट जानपाद गतकरण कैमेत्किन पशुन मैंने मनोज मग आया मनोज अभी अत्यकती तरह मेक कियपूलावे अरगन गियाना मेक पीसेव टिक टिक अनावरण वेंड पटंगन अरगन गियाना ओयाट वागे तात नंबुकार विधियट अरगने अंड तिब्बा मे रटप नंबुकार विधियट अरगने अंड तिब्बा जनाधिपति रणिल विक्रमसिंह अलत लेखर टिका पत्कर्ला तीन මායාදුන්න ප්‍රියන්ත මායාදුන්න රාජ්‍ය පරිපාලන ලේකම් අපේ යාළුවා අපේ යාළුවෙක් වෙන්නේ ආ මේ අපිට බොරු කියලානේ අපි තොරතුරු දැනගැනීමේ පනත හරහා ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කරා එයයි ආගේ තොරතුරු නිලධාරියා වෙච්ච මුතුමාල කියන ආදෑයයි දෙන්න එකතු වෙලා අල්ල පැලවෙන රටේ නැති බොරු ටයිප් කරලා අපිට එව්වා මායාදුන්න එදා උදේ කාර් එකකින් ඇවිල්ලා අමාත්‍යංශයට බහලා වැඩට යනවා ඒක අමාත්‍යංශ ලේකම්ගේ නිල රතය मुखद लेखम तुम पावित कर वाहनी जी प्रत्येकी वगे वील मंकन मेमे गह दिट कोल कड़ा पाल इवरा सहमति वरुंगे लाइट बिल वतुर बिल निवास कुलिके बिल नील निवास इवा कऊद इन कऊद विलावट बार दुनिया प्रश्न गणना कपियाम एवं पुद्गलिकत्व हानि करण जाति का आरक्षा रवमे ब्ला ब्ला රටේනති හේතු කියලා අපිට හේතු වෙලා තිබුණා. මායදුන අධිකරණ අමාත්‍යාංශ නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශට එන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කියලා කියන්නේ ටිකක් ඉහළ A grade එකේ අමාත්‍යාංශයක්. දැන් මායදුනව ට්‍රාන්ස්ෆර් කරලා තිනවා ප්‍රවාහන අමාත්‍යාංශයට. මේක අමාත්‍යාංශ ලේකම්වරු සහ මේ ක්ෂේත්‍රයේ මේ කලාව දන්න අය සලකන්නේ ඩිමෝට් කිරිල්ලක් හැටියට, පල්ලම් බැස්සවීමක් හැටියට. අලුත් රාජ්‍ය පරිපාලන ලේකම් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අලුත් රාජ්‍ය පරිපාලන ලේකම්ට අර RTI के इंदापु एप्लिकेशन टी का भी ए विधि हटम दान अब बल मालूत तक के ना मनोवादु उत्तर देने केला सह पलात प्रधान लेखम रुटी का मारु कर लेते हैं ना ई लगड़ मारु करन नियमित वधि बनने आंडुकार वरु सह विविध आयतन वाले काटे उत्तर कर मिनिस्टर ना हमुदा अनिल दारीन मैं वेला पिटका उरुत ने में हनील विक्रम सिंह हम्बेला पहुंच टू आया
ඉල්ලීමක් කරලා තියෙනවා අනේ සර් හමුදාකාරයෝ ටිකක් අයින් කර හමුදාකාරයෝ ටික අයින් කරලා UNP කාර්යව හරිකමක් නැහැ වෙතන් වලට අපිට දාලා දෙන්න කියලා අනේ සර් හමුදාකාරයෝ ටික අයින් කරලා UNP කාර්යව හරිකමක් නැහැ අපිට සිවිල් ලුන් ටිකක් ඔය තැන් වලට දාලා දෙන්න කියලා ආණ්ඩුකාරවරු මොනවද කරේට දෙන්නෙක් ඉන්නවා කොළඹ රොෂාන් ගුණතිලක ඉන්නවා ඊට පස්සේ අර අර කොල්ලෝ උස්සපු එකා කවුද කරන්නාගුඩ ඉන්නවා බයඹ පළාතේ එතකොට තව විවිධ තනතුරු වල සභාපතිකම් අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු වල අර වගේ මේ වගේ හුඟක මේ හමුදා නිලධාරීන් ඉන්නවා දැන් පොහොට්ටුවම ගිහිලා රනිල්ට කිව්වා කියලා තමයි දේශපාලන ආරංචි වාර්තා කරන්නේ ඔය කට්ටියම තමයි කිව්ව මතකද අර ඔක්කොම අයින් කරලා දිස්ත්‍රික්ක 25ට හමුදා නිලධාරියෝ 25ක් දාමු පළාත් 9ට බ්‍රිගේඩියර්ලා 9ක්ද මේජර් ජෙනරල්ලා 9ක්ද දාලා අපි රට කරමු සර් අපි සර්ට ෆුල් සබ් එක දෙන්නම් කියලා ඒ කැම්පේන් හදපු ඒ ලීම් කරපු ඒවා වෙනුවෙන් පෙනී හිටපුන් දැන් ඒ සර්ගේ අනුප්‍රාප්තිකයට ගිහින් කියන අනේ සර් UNP කාර්යව හරි කමක් නැහැ මොකෙක් හරි කමක් නැහැ මුණ්ඩි කයින් කරලා දෙන්න කියලා විදුලි බිල 60කින් 65කින් විතර වැඩි කරන්න වෙයි කියලා විදුලි බල අමාත්‍යාංශය සඳහන් කරලා තියෙනවා ඊට පස්සේ ඇමති පාට්ටයක් දානවා මේ වැඩි කරෙන්න උන් නැත්තම් ඉතින් කපන්න වෙයි කියලා මම හන්නේ ඔබට දැන් අපිට choice දෙකක් තියෙනවා තෝරා ගැනීම දෙකක් තියෙනවා ඒ තෝරා ගැනීම දෙක තමයි කපන්න ඕකේ කියනවද වැඩි කරන්න ඕකේ කියනවද ඔබ වැඩියෙන් කැමති මොකේද එහෙනම් මේ 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 දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම අපිට තෝරා ගන්න ඕන අපිට තුන්වෙනි ඔප්ෂන් එකක් නැහැ මේ කියන හැටියට එක්ක 160කින් වැඩි කරන්න ඕනේ එක්ක අර අර පරණ විදිහට පැය 10 15 කපන්න සෙට් වෙන්න ඕනේ මගෙන් ඇහුවොත් ওই දෙකෙන් මොකටද කැමති කියලා මං කියන්නේ කපන්න කියලා ඇයි ওই ලයිට් කැපිල්ලට ගිහිල්ලා තමයි අර වැඩ කරන අපේ විරුවා සින්දුවේ රඟපාපු නළුවට මේ සන්තෑසිය අත්ුනේ ඒක තමයි මං කියන්නේ කවුරු හරි ඒ තෝරා ගැනීම දෙක දෙනවා නම් දෙවෙනි එක තෝරා ගන්න කපන්න කියන්න කපලා ඒගොල්ලන්ටත් අර ඉරණම අත් කර ගන්න කියන්න ඒ පාරෙම යන්න කියන්න කොටාවි රාජපක්ෂ නම් අවුරුදු දෙකමාරක්වත් දෙයනේ කියලා අල්ලගෙන හිටියා අපිට ප්‍රශ්න තියෙන්නේ මේගොල්ලෝ කොච්චර කාලයක් අල්ලගෙන ඉදීද කියන එක අද කතාව ඉවරයි අපි ගිහින් එන්නම් ආය දවසක හම්බෙමු යන කලින් ඔබට මතක් කරන්න ඕනේ අපේ Patreon සමූහයේ පිළිබඳව. ඔබ කැමති නම් මේ channel එකේ දිරිගන්නන්නේ කැටියට වැඩ කරන්න අපි ඔබට ආරාධනා කරනවා මේ Patreon සමූහයේ සමාජිකයෙක් බවට පත් වෙන්න. මේ channel එක මෙච්චර කල් subscribe කරලා නැත්තම් subscribe කරාට පාඩු නෑ වගේ එකක් හිතෙනවා නම් button එක බලා subscribe කරගෙන යන්න. ජය වේවා.